අදත් බොහෝ ස්ථානවල තෙල් පෝලිම් දක්නට ලැබුණු අතර ඇතැම් ස්ථානවලට තෙල් ලැබී තිබුණේ නැහැ. මේ දිනවල අස්සනු නෙලන කන්තලේ ගොවීන් ඊයේ රාත්‍රියේ ඩීසල් ඉල්ලා මාර්ගය පවා හරස් කරමින් විරෝධතාවක නිරත වුණා. ගොවීන් ත්‍රිකුණාමලය කොළඹ ප්‍රධාන මාර්ග අවහිර කළේ ඩීසල් අර්බුදය විසඳා ගැනීමට ගත් සියලු ක්‍රියාමාර්ග අසාර්ථක වීමෙන් පසුවයි. උදෑසන සිටම පෝලිම්වල සිටියත් අස්වනු නෙලීමට ගෙන යන්ත්‍රවලට ඩීසල් ලබා ගැනීමට නොහැකි වීම පිළිබඳව ගොවීන් පළ කළේ දැඩි අප්‍රසාදයක්. මාර්ගයේ ගමන්ගත් තෙල් බවුසරයක් හරස් කළ පිරිස ඉල්ලා සිටියේ තමන්ට අවශ්‍ය ඩීසල් ප්‍රමාණය ලබා දෙන ලෙසයි. කෙසේ වෙතත් ගොවීන්ට විරෝධතාව අතහැර ආපසු යාමට සිදු වූයේ හිස් අතින්. කළුතර උතුර ඉන්ධන පෙරුම් හලේ අදුදෑසන ජනතා විරෝධය මතුවුණේ අත්‍යවශ්‍ය සේවා වාහනවලට පමණක් ඉන්ධන නිකුත් කරන බවට චෝදනා කරමින්. අදින් පස්සේ හරිද කතාව? අයිය අයිය තෙල් තීද්දි රජයේ වාහන වලින් විතරක් ගන්නවා. එයා කියනවා දැන් තෙල් තීනවලු රජයේ වාහන වලින් විතරක් ගන්නවා. එයා මොකක්ද මේ වැඩේ? අපිට කිව්වා එහෙන් පෙට්‍රෝලියම් එකේ රජයේ මේ පොලිසියෙන් කිව්වා එතකොට එක එක ආයතනයෙන් මෙහින් ගන්න ඒවට තියන්න කිව්වා. දැන් ඔබ අපි තෙල් ගන්නද? මම එන්න ඕන නේද වත්ත. එන්න එන්න එන්න. එන්න ගහලා දෙන්න ගන්නත්. තෙල් ගහලා දෙන්න එන. විරෝධය පළකලත් මොවුන්ටත් පෙරුම් හලින් පිටවයාමට සිදු වූයේ හිස් අතින්. මාවටෙල නගරයේ ඉන්ධන පෙරුම් හල් තුනේම අද උදෑසන පෙට්‍රල් හා ඩීසල් තිබුණේ නැහැ. හම්බන්තොට නගරයේද ඩීසල් ලබා ගැනීම සඳහා අද උදෑසන සිට දිගු පෝලිම් දක්නට ලැබුණා. කුරුණෑගල නගරයේ පිහිටි සියලුම ඉන්ධන පෙරවුම් හල්වල ඩීසල් අවසන්ව තිබූ බව අප වාර්තාකරුවන් පැවසුවා. තෙල් ගහන්න ආයේ දැන් වැඩට යන ගමන් බලන්නකෝ දැන් තෙල් නැහැ. අර සෙඩ් එකට ගියා ඒකෙත් නැහැ. අපි වරකපොලට යන්න ඕන. දැන් ආපහු යන්න විදියකුත් නැහැ. මේ අවසානේ තියෙන තෙල් කට්ට. මේ අක්කු මේ පිස්සු කෙල්ලා මිනිස්සුන්ට තෙල් ටික දෙන්නේ නැතුව. දින තුනකට පෙර ඉන්ධන නොමැතිව වසා දමා තිබූ මාතර නගරයේ පෙරවුම් හලක් අද විවෘත කර තිබුණත් එහි පෙට්‍රල් පමණක් නිකුත් කළා.